සතුටුවීම නිසාද ස්වාමීන් වහන්ස එහි ඒ නුවණින් මෙනෙහි කරනවා ඒ සිත උසල් සිත නුවණින් මෙනෙහි කරනවා දැන් ඔබ කටින චීවරයක් පූජා කරනවා දැන් කටින චීවරේ පූජා කළා ඔබ පින්කම් ඉවරලා ගෙදර යනවා පින්කම් ඉවරලා ගෙදර ගිහිල්ලා ඔබ අවුරුදු 5ක් 10ක් ගිහිල්ලා ස්වාමින් වහන්සේ කෙනෙක් චීවරේ පෙරවගෙන යනකොට අනේ මම පූජා කළා වූ කටින වස්ත්‍රය කියලා දැකලා සතුටු වෙලා පින් අනුමෝදන් වෙන්න පුළුවන් තේන්නාද පින් අනුමෝදන් වෙන්න පුළුවන් ඒ වගේම අටමහා කුසල් වල තියෙන වටිනාකම කියන්නේ මිය යන කම්ම තමන් දක්ෂණං ඒක පින අනුමෝදන් වෙන්න පුළුවන් මිය ගිහිල්ලා පින් ගන්න පුළුවන් තැනක අපි ඉපදුනා නම් එතන ඉදනු දැකලා අපිට පින් අනුමෝදන් වෙන්න පුළුවන් තේනවාද ඒ නිසා නිරේතුරුවම අටමහා කුසල් සිද්ධ කරගන්න නමුත් මේ අටමහා කුසල් සිද්ධ කරගනිද්දී මේ අටමහා කුසල් වලින් රැස් වෙන්නා වූ සංස්කාරයත් අනිත්‍යයි කියලා දකිමින් ඕන සිද්ධ කරගන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතන මේ අටමහා කුසල් සිද්ධ කරලා ආස්වාදයට බැඳිලා භවය සකස් කර ගන්නවායි කියන කාරණයට නෙමෙයි අපි යන්න ඕනේ. තේන්නාද? මෙතනදී විදර්ශනාව සකස් කර ගන්න බැරි නම් අපිට එතනට යන්න පුළුවන්. එතම නමුත් දක්ෂ වෙන්න ඕනේ මේ සෑම අටමහා කුසලයක් සිද්ධ කරපු තැනදී මේ අටමහා කුසල් තුලින් රැස් කළා වූ සංස්කාර අනිත්‍යයි කියලා දකින්න. තේන්නාද? අතීතේ මං ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ වන්දනාව තුලින් රැස් වුණා වූ සංස්කාරයත් අනිත්‍යයි. එනම් මම මේ පිළිම වහන්සේට වන්දනා කිරීම තුලින් අනුන් මේ පිළිම වහන්සේට වන්දනා කිරීම තුලින් රැස් වෙන සංස්කාරය නිට්ඨ වේද අනිත්‍ය වේද? අනිත්‍ය වේද. නේද? මං අතීතේ බුදුරජාණන් වහන්සේලාට පූජා කළා වූ කටින වස්ත්‍රය අනිත්‍ය නම් මේ පන්සලට පූජා කළා වූ කටින වස්ත්‍රය නිට්ඨ වේද අනිත්‍ය වේද? අනිත්‍ය වෙනවා නේ. ඒ වගේ අටමහා කුසල් කරමින් ඒ අටමහා කුසල් තුලින් රැස් වෙන්නා වූ කුසලය පින විදර්ශනානුවණින් දැකීම නොනා අටමහා කුසල් වල ශ්‍රේෂ්ඨභාවය මතු කරගත්ත වෙන. තේනවාද? දැන් මෙතනදී අපි තව දෙයක් දකින්න ඕනේ. දැන් මේ අටමහා කුසල් තියෙනවා කියන්නේ නිරේතුරුව පින් වැඩෙන දේවල්නේ නේද? මේ අටමහා කුසල් වගේම නොන අටමහා අකුසල් තියෙනවා කියන කාරණේත් අපි හිතන්න ඕනේ. ඒක හිතන්න ඕනේ නේද? දැන් මේ පින් වැඩෙන කුසල් තියෙනවා වගේම නිරේතුරුවම පව් වැඩෙන අකුසලුත් තියෙනවා. තේන්න මෙන්න මේ ගැන සමාජයේ දැනුවත් වෙන්න ඕනේ මොකද නිරේතුරුවම අපි විහාරස්ථානයකට ගියා නම් තේන්නාද අපි පන්සලකට ගිහිල්ලා විහාරස්ථානයකට ගිහිල්ලා අපි මල් ටික පූජා කරලා අර ගෙනියන ඉටි බෑග් එක අපි කොතන හරි දාලා එනවා නම් හඳුන් කූරු පෙට්ටිය පත්තු කරලා හඳුන් කූරු ටික පිස් පෙට්ටිය එතන දාලා එනවා නම් පොල් තෙල් බෝතලේ ගෙනහිල්ලා පහන් ටික පත්තු කරලා හිස් පොල් තෙල් බෝතලේ බෝධින් වහන්සේ ළඟ දාලා එනවා නම් එහෙම නැත්නම් අර පහන් පත්තු කළාට පස්සේ අතේ ගෑවිලා තියෙන දැලි ටික අරන් අර සුදු පිට්ටිය අපි දාලා එනවා නම් නෝනා ඒ කරන මොහොතක් පාසා අටමහා අකුසලයක් බවට පත් වෙනවා තේන්න මොකද පන්සල කියන්නේ සප්ත බොජ්ජංග වැඩෙන තැන තේන්නද මේ පන්සලට යමෙක් යන්නේ සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ සප්ත බොජ්ජංගයන් වඩා ගන්නයි යන්නේ එතකොට සප්ත බොජ්ජංගයන් වඩා ගන්න පන්සලට යන පින්වතුන්ලාට අර පන්සල් පරිසරය අපවිත්‍ර කළා තිනවා දකිද්දි මොකද සකස් වෙන්නේ පංච නීවරණ නේද තැන් තැන් වල කුණු දාලා තියෙනවා නම් පොලිතින් බෑග් දාලා තියෙනවා නම් හඳුන් කූරු පෙට්ටි දාලා තියෙනවා නම් නැත්තම් බිඳිච්ච බෝතල් දාලා තියෙනවා නම් මොකක්ද සකස් වෙන්නේ පංච නීවරණ එතකොට බලන්න අර සප්ත බොජ්ජංග වඩා ගන්න සද්ධාවෙන් පන්සලට යන පින්වතා තුල පංච නීවරණ සකස් වෙන පරිසරයක් සකස් කරද්දී නෝනා ඒක කරපු මිනිස්සයා gedara hitiyat යාට අකුසල් සිද්ධ වෙනවා. තේන gedara hitiyat අකුසල් දැන් එයා ඒක කරලා ඉවරයි. හඳුන් කුරු පෙට්ටිය බෝධින්නාංශයේ වැලි මළුවේ දාලා එයා gedara ගියා. නමුත් මොකද අරක දැකිලා අර මිනිස්සු ගැටෙන මොහොතක් පාසා අර මිනිස්සයාට ඒක අකුසලයක්. තේන්න. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න පන්සලේ පරිසරය වේවා ආරණ්‍ය පරිසරය වේවා කොතැනකවත් අපවිත්‍ර වෙන්න දෙන්න එපා. තේන්නාද? ඒ අපවිත්‍ර කරන මොහොතක් පාසා ඔබ අපවිත්‍ර කරන්නේ අර සප්ත බොජ්ජංගයන් වඩා ගන්නෙන මිනිස්යන්ගේ ඒ සප්ත බොජ්ජංගයන්ට අදාළ හිතමයි. තේන්නාද? පංච නීවරණ. ඔය සමහරු පන්සලට ආපුවාම ගොඩාක් ගැටෙන අවස්ථා තියෙනවා. තේන්නාද? දැන් විහාරස්ථානේ නායක ස්වාමින් වහන්සේ ඇවිල්ලා අර සුදු පාට තීන්ත ගාලා තියෙන බිච්චියෝල අර කළු පාට ඇඟිලි සලකුණු දකිද්දි උන්වහන්සේත් ගැටීමටපත් වෙනවා. තේන උන්වහන්සේ තුලත් පංච නීවරණ නැති වෙනවා. තේන? ඒ නිසා මෙවැනි ක්‍රියා නිරේතුරුවම නොනා අටමහා අකුසල් බවටයිපත් වෙනවා.
තමන් කරලා ගෙදර ගියත් තමන්ට අකුසල එනවා. තේරෙනවද? ඒ වගේමයි සමහර පින්වතුන්ලා පන්සලට නැත්තම් ආරණ්‍යට ගිහිල්ලා බලු පැටව ගිහිල්ලා නැත්තම් පූස් පැටව ගිහිල්ලා දාන. තේරෙනවද? තමන්ගේ වත්තේ පිටියේ ඉන්නවා නම් තමන්ගේ ගෙදරට එනවා නම් බලු පැටව පූස් පැටව නැත්තම් තමන්ගේ ගෙදර සතෙකුට පැටව හම්බුනා නම් අනේ මේ පැටව ටික පෙට්ටියකට ගිහිල්ලා පන්සලට දාන. පන්සලට ගිහිල්ලා දාපු වෙලාව ඉඳන් ඕනා ඒ සත්තු අර බන මඩුව කැත කරනවා ආවාස ගේ කැත කරනවා බෝමලුව කැත කරනවා ඒවා නිසා අර සත්තු කිනිතුල්ල බෝ වෙනවා ඒ මොහොතක් පාසා අර පන්සලට සප්ත බොජ්ජංග වඩා ගන්න එන මිනිස්සෙන් හිත තුල පංච නීවරණ සකස් වෙනවා තේන මොකද ඒ ත්‍රිසන් සතුන් නිසා උගාවක් පන්සල් අපවිත්‍රයි සමහර පන්සල් වල උදේට යනකොට සමාල්ලාට ලැබුම් ගේ ඉස්සරහත් සත්තු කැත කරලා සත්තුන්ට බදොස් කියන්න බෑ තේන මේ පන්සලේ බල්ලොත් නෙමෙයි මේ වටෙන් පිටෙන් එක එකනා ගෙනල්ලා දාන ඒ නිසා කොයිම වෙලාවකවත් පන්සල් භූමියේ ආරණ්‍ය භූමියේ අපවිත්‍ර වෙන ආකාරයෙන් ඔය පූස් පැටව බැලු පැටව කියලා දාන්න එපා ඒ දාන මොහොතේම ඒ සතුන්නේ පිරිසිදු භූමිය අපවිත්‍ර කරන මොහොතක් පාසා තමන් ගෙදර හිටියත් නොනා තමන්ට අකුසල් රැස් වෙනවා තේන්නාද ඒක හොඳට තේරුම් ගන්න පන්සලට යද්දී තමන් දක්ෂ වෙන්න ඕනේ නොනා පන්සලට ගැළපෙන ඇඳුමක් ඇඳගෙන යන්න තේන්න කොයි වෙලාවකවත් නොගැලපෙන ඇඳුම් ඇඳගෙන පන්සලට යන්න එපා තේන්න මොකද සප්ත බොජ්ජංගයන් වඩා ගන්නයි මිනිස්සු පන්සලට යන්නේ විශේෂයෙන්ම නොගැලපෙන ඇඳුම් ඇඳගෙන පන්සලට යද්දී එතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේවා නිසා ගැටෙන්න පුළුවන් ඒතර බලන්න අපි පංච නීවරණ සකස් කළ දීමක් තමයි අපේ වැරදි ඇඳුම් පැළඳුම් නිසා අපි අනුන්ට කරලා දුන්නේ තේන්නාද නමුත් අපි ඒක හිතන්නේ නැහැ ඒ වගේම පන්සලේන සාමින්වහන්සේලා කියන්නේ මේ සුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙන්න උජුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙන්න උත්සාහ ගන්න පිළිසක්. එතකොට මේ උතුම් ධර්ම මාර්ගය තුල මේ උතුම් සංඝයාගේ ගුණයන් තුල ශක්තිමත් වෙන්න පිළිස් ඉදිරියට අපි නොගැලපෙන ඇඳුම් ඇඳගෙන යාමෙන් ඕනා ඒ සාමින්වහන්සේලාගේ හිත් තුලත් පංච නීවරණ සකස් වෙන්න පුළුවන්. මොකද මං හොඳින් දැකලා තියෙනවා සමහර ආරණ්‍ය තියෙනවා ඒ ආරණ්‍ය වල අපි පින්ඩපාතේට වඩින්න අතුරු පාරේ එනකොට අපි බිම බලාගෙන යන්න ඕන අපිට වටේ බලන්න බැහැ නෝන. මොකද හුඟක් තැන්වල අර තරුණ තරුණියෝ වාඩි වෙලා කරට අත දාගෙන ඉන්නවා. ඒගොල්ලෝ සංඝයා එනවා කියලා දැකලවත් අයින් වෙන්නේ නැහැ. අයින් වෙන්නේ නැහැ. තේන්නේ මොකද එතන ආරක්ෂිත තැනක් හැටියට ඒගොල්ලෝ දකිනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් මේ ආරණ්‍ය භූමිය පන්සල් භූමිය තුල මෙවැනි වැරදි හැසිරීම් වලට යන්න එපා. තේන්නාද? මොකද එවැනි වැරදි හැසිරීම් නිසා සිවුරු හැරගිය තරුණ ස්වාමීන් වහන්සේලා ගැන මම දන්නවා. මොකද ඒ ස්වාමීන් වහන්සේලා මේසා මේ සංකීර්ණ ලෝකයක් තුල නොනා පුදුමාකාර වෙහිසක් ගන්නවා මේ සුපටිපන්න ගුණේ ජීවිතය තුල ඇති කරගන්න. මේ උජුපටිපන්න ගුණේ ජීවිතය තුල ඇති කරගන්න. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේලාට අර වගේ රාගික දේවල් දකිද්දි වැරදි ඇඳුම් පැළඳුම් මැදෙනවා දකිද්දි නොනා ඉබේම රාගසිතුවිලි සකස් වෙන උන්වහන්සේලාගේ වරදක් නෙමෙයි. එනිසා පන්සල කියන්නේ පංච නීවරණ සකස් වෙන තැනක් නෙමෙයි පන්සල ආරණ්‍ය කියන්නේ සප්ත බොජ්ජංග සකස් වෙන තැනක් කියලා හැම කෙනෙක්ම දකින්න ඕන. පන්සල් භූමිය තුල යම් කෙනෙක් ඇඳුමෙන් පැළඳුමෙන් හැසිරීමෙන් චර්යාවන්ගෙන් කතා බහෙන් පංච නීවරණයන් තව කෙනෙක් තුල ඇති කරනවා නම් ඒ ඇති කරන මොහොතක් පාසා නොනා එයා අර අටමහා අකුසල් කරගත් කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද සමහර විට මේ වැරදි හැසිරීම් දැකලා සිවුරු හැරගිය තරුණ ස්වාමින් වහන්සේලා සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබ්බ ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. රහත් වෙන්න පින තියෙන ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. නමුත් එනම් බලන්න අර වැරදි හැසිරීම නිසා කුයිසානම් විනාශයක්ද ඒ පැවිදි ජීවිතේට එයයි සිද්ධ කළේ කියලා. නේද? ඒ නිසා මේවා අටමහා අකුසල් ගණේටට වැටෙනවා. ඒ වගේම කොයිම වෙලාවකවත් ගමේ පන්සලේ ආරන්නේ ස්වාමීන් වහන්සේලාගේ දුර්වලතාවයක් වැරද්දක් තිබ්බොත් ඒ දුර්වලතාවයේ වැරද්ද විවේචනය කරන්න යන්න එපා. Taman gaita dakka esuna danuna kena tane indan sangya kena arthiye tula viharasthanayat ekak pansalat ekak katiyudu karanne. Mokada samahara pinwathulla swamin wansayage waraddak dakala eka game yawilla vivechane karaddi eka ahapu kena e vivechane nawatha tawa kenekuta karana. Samahara wita me ekkenek nisa game 50k 60k sangya kerei dweshe athi karaganna. Namuth awasana de yana mul vivechane karunu kena pansalata awilla hitawat wenna. Pansalata awilla hitawat unath ara swamin wansayata eriwa virodaya gamatula එතකොට මේවා නොනා බරපතල අටමහා අකුසල් බවටයි පත් වෙන්නේ. මේවා මෙතන සිද්ධිය වුණත් තව දිගින් දිගටම මේ ද්වේෂයන් වෛරයන් මේ පලිගැනීම් මේ පංච නීවරණයන් වැඩිලා නිරේතුරුවම තමන් අකුසල් රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. සමහරට අර චෝදනාව කරපු කෙනා බොරුවක් කියන්න පුළුවන්. බොරුවක් කිව්වත් අර ගෙවල් වල ඉන්නේ ඒ චෝදනාව පිළි අරගෙන බොරුවක් නිසා නැවත අකුසල් සිද්ධ කරගන්න. නේද? ඒ නිසා නිරේතුරුවම අටමහා කුසල් කරනවා වගේම නිරේතුරුවම අපේ ජීවිතේට අකුසල් රැස් වෙන්නා වූ මේ අකුසලුත් තියෙනවායි කියන කාරණේ පිංගතුල්ලා දකින්න දක්ෂ වෙන්න. තේරෙනවද? එහෙම නැතුව
අර වගේ අකුසල් නිරයතුරුවම අකුසල් වැඩෙන දේවල් සිද්ධ වුණොත් ඒවයින් ලැබෙන්නා වූ ප්‍රතිඵලය නන් ඕන භයානකයි. මොකද භයානක වෙන්නේ පන්සලට යන්නේ කෙනෙක් සද්ධාව තුල ශක්තිමත් වෙන්නමයි, සීලය තුල ශක්තිමත් වෙන්නමයි, සප්ත බොජ්ජංගයන් තුල ශක්තිමත් වෙන්න. එවැනි අයට අපි හිත රිදවනෝ නම් එවැනි අයගේ පංච නීවරණ සකස් කරනවා නම් ඕක ඒක සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ පංච නීවරණ සකස් කරනවට වඩා බලවත් අකුසලයක් බවට පත් වෙනවා. බලවත් අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම පන්සල් පරිසරයේ ආරණ්‍ය පරිසරය ඇසුරු කරද්දී ඒ පරිසරය තුලට එන්නේ සප්ත බොජ්ජංග වඩන්න කැමති පිරිසක්මයි. එනිසා එවැනි පිංගතුල්ලාගේ හිත තුල කාම ඡන්දයන් ඇති වෙන ආකාරයෙන් කොයිම කෙනෙක් හරි කටයුතු කළොත් ඒ නෝනා මේ ලෝකයේ තියෙන බලවත්ම අටමහා අකුසල් ගණයට ගැනෙන අකුසල් බවට පත් වෙනවා. ගරු ස්වාමීනි